පාඩම පටන් ගමු. පුතාලට මතකද අපි ගිය සතියේ සාකච්ඡා කරපු මාතෘකාව? දැන් දිස් වෙනවා ඇති තිරේ නේද? බද්දකෝණ. 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 බද්දකෝණ වලින් පස්සේ අපි ආව මතකද සරල රේඛාවක් මත පිහිටන බද්දකෝණ පිළිබඳව අපි සාකච්ඡා කරා. ඔව් සර්. ඔව් සර්. එතනදී දූල පුතාලට මතකද යම් බද්දකෝණ යුගලයක් මේ වගේ සරල රේඛාවක් මත පිහිටනකොට එම බද්දකෝණ යුගලයේ ඓක්‍ය අංශක 180 බව දූල පුතාල ඉගෙන ගත්තා නේ. එතකොට ඔගොල්ලෝ මේ අභ්‍යාසය කරාද? होंमवर्क එතකොට අපි සාකච්ඡා කරමු බලන්න 3-2 අභ්‍යාසය. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලන්ගෙන් එකම ඉල්ලීමයි කරන්නේ මේ මොහොත මෙතෙන් ඉඳන් මේ පැය දෙක හොඳ සිහි කල්පනාවෙන් එක අරමුණකට තමන්ගේ සිහිය තියාගෙන මනස තියාගෙන මේ ක්‍රමවේදයෙන් උපරිම ඵල ප්‍රයෝජනෙ ගන්න ඕන. තේරුණාද? නිකන් ටීවී එකක් බලන් ඉන්නෝ වගේ බලන් ඉන්න එපා. ඔබට පුළුවන් ක්‍රියව දායක වෙන්න, ඔබට පුළුවන් ප්‍රශ්න කරන්න. හැබැයි වෙන වෙන අමතර දේවල් කරන්න යන්න එපා. මම නිතර කියනවා උගල හොඳ දරුවෝ ටික අලුතෙන් එකතු වෙලා ඇති තව දරුවෝ. ඉතින් ඒගොල්ලුනොත් වියුතු දේ තමයි පුතාලගේ වගකීම නොපිරිහෙලා ඉටු කරන්න. මේක ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා මේ සඳහා දායකත්වයේ දක්වනවා. ඔබ දන්නවා මේකට डेटा व्यय වෙනවා මුදල් व्यय වෙනවා මගේ පැත්තෙනුත් එහෙමයි. එහෙනම් අපි දෙපාර්ශවයේගෙම මේ එකම අරමුණ සර් පුතාලා මේ කවි අලුත් දේවල් ඉගෙන ගැනීම. ඔව් කියන්න සර්. සරලයික මට බද්ද කොන මේ කියන පා මේ කියන කොටස මේ මට ඒකේ ඓක්‍ය තෝ මේ හොයන විදිහ තේරෙන්නේ නැහැ සර්. ඓක්‍ය කිව්වේ එකතුව හොයන විදිහ කිව්වේ. දැන් මේ මේ දැන් තුන දෙක අභ්‍යාසය කරාද ඔයා ගී සතිය සම්බන්ධ වුණාද? ඔව් සර්. දැන් මේ ගැටලු හදනකොට ඔයාගේ ප්‍රශ්නෙට විසඳුම මේයි නේද? අපි හදාගෙන යමු. හරි? හා සර්. එතන යම් තැනකදී නොතේරුණොත් ඒකම අහන්න. හරි. ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ පහත සඳහන් එක් එක් රූපයේ A හා B ලෙස ලකුණු කර ඇති කෝණ යුගල බද්ධ කෝණ වන්නේදයි ලියන්නලු. මේ AB ලෙස ලකුණු කරලා තියෙන කෝණ බද්ධ කෝණ වෙනවද කියලා අහන්නේ. ඔව් මම ඒ අතර නම් කරලා ප්‍රශ්න අහනවා හඹු ලෙස තේරීමකින් තොරව. එතකොට ඒ දුව හෝ පුතා ඒ අවස්ථාව අරගන්න ඕන අනිවාර්යෙන්. හරි? එහෙනම් මගේ අද දවසේ පළවෙනි ප්‍රශ්නේ මම අහන්නේ පළවෙනි ප්‍රශ්නේ මම යොමු කරන්නේ දිනෙත් පුතාට. දිනෙත් චාමිකර පුතා මට කියන්න පුතා යම් කෝණ යුගලයක් බද්ධ කෝණ වෙන්න නම් එම කෝණ යුගලයේ සතුව තියෙන්න ඕන ලක්ෂණ තුන මොකක්ද කියලා පැහැදිලිව දිනෙකින් අහන්න. පොදු බාහුවක් තිබීම, පොදු ශීර්ෂයක් තිබීම, පොදු බාහුව දෙකස කෝණ දෙකක් පිහිටීම අනිවාර්යයි. පළවෙනි එක තමයි පොදු බාහුවක් තියෙන්න ඕන. ඒ කෝණ දෙකටම පොදු වෙච්ච බාහුවක් තියෙන්න ඕන. මේ පොදු බාහුවක් හරිද? පොදු බාහුවක් තියෙන්න ඕන. දෙවෙනි එක තමයි පොදු ශීර්ෂයක් තියෙන්න ඕන. මේ ශීර්ෂය ඊළඟට දැන් මෙතන පුතාලට පේනවා මේකේ පැහැදිලිව මෙන්න මේ බාහුව තමයි පොදු බාහුව වෙන්නේ. ඒතර පොදු බාහුව දෙපස කෝණ දෙක තියෙන්න ඕන. පුතාලට මතක ඇති මම රූප රාමු හතරක් අරගෙන ඒකෙන් බද්ධ කෝණ වෙන අවස්ථාව මේකේන ලක්ෂණ තුන පදනම් වෙන අවස්ථාව අපි සොයා බැලුවා නේ. එනම් පොදු අර පුතාගේ දිනෙත් පුතා කිව්වා වගේ පොදු බාහුවක්, පොදු ශීර්ෂයක්, පොදු බාහුව දෙපස කෝණ දෙක තියෙන්න ඕන පුතේ. ඒ අනුව අපි ගත්තොත් එහෙම මේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි රෝමි ලක්කමට අදාළව මේ කියන කාරණාව තියෙනවනේ පුතේ. පොදු ශීර්ෂය, පොදු බාහුව දෙපස කෝණ දෙක තියෙනවා. එනම්
एहा बी लेस लखनु करेति कोणे युगले बद्ध कोण वन्ने दै लियान एना पुतालगे मेके उत्तरे बद्ध कोण वे कियला लियला तियेन्न ओना ने बद्ध कोण एक्सक्यूज मी सर सर मामा क्लास एकट अलुतेन आवे मे पाडमे कलिन नोट टिक लिया गन्न ओनेद पुताट मम रेकॉर्डिंग एक इवला तियनो नेद ආඩ මේකේ රෙකෝඩින් එක එවලා තිනව නේද මම? ඔව් සර් කලින් පාඩ කලින් ඒවයිද? ඔව් මේ කෝණ පාඩමේ රෙකෝඩින් එක එවලා ඇති. ඒක බලලා මේ විදිහට සටහන ලියා ගන්න හරි. අද අපි දැන් මේ අභ්‍යාසය සාකච්ඡා කරන්නේ. ඊළඟට මෙතන AB කෝණ දෙක සැලකුවොත් ඔන්න බලන්න හොඳට AB කෝණ දෙක බලන්න අර ලක්ෂණ තුනත් එක්ක පොදු ශීර්ෂයක් තියෙනවා. හරි. පොදු බාහුවක් තියෙනවා. මෙදීනේ පොදු බාහුව AP කියන්නේ පොදු බාහුව පොදු බාහුව දෙපස කෝණ දෙක තියෙනවා ඔව් එහෙමනම් මේකත් පුතේ බද්ධ කෝණ වෙනවා බද්ධ කෝණ වේ නේ මේකත් බද්ධ කෝණ වේ ඊළඟට තුන්වෙනියට බලන්න තුන්වෙනියකේ මෙතන පොදු බාහුවක් තියෙනවනේ මෙයා පොදු බාහුව දෙන්නටම පොදුයියා පොදු ශීර්ෂයක් තියෙනවා ඒකත් හරි හැබැයි දුවේ පුතේ පොදු බාහුව දෙපසද කෝණ දෙක තියෙනවා පොදු බාහුව දෙපස නෙමෙයි කෝණ දෙක තියෙනවා නෑ සර් අන්න හරි මෙයා බද්ධ කෝණ නොවේ මෙයා බද්ධ කෝණ නොවේ පැහැදිලි මොකද්ද හේතුව පොදු බාහුව දෙපස කෝණ දෙක නොපිහිටීම පොදු බාහුව දෙපස කෝණ දෙක පිහිටලා නැහැ පුතේ පැහැදිලි අන්න එහෙමයි හරි ඔබ නිවැරදි නම් ඔබ රූප රාම රූප සටහනත් ඇඳලා තියෙනවා නම් තමයි වඩාම හොඳ මේ ජාමිතියේදී රූප සටහන තමයි අපිට තියෙන මෙවලම මෙවලම රූප සටහන ඇඳලා උත්තර ලියන්න පුරුදු වෙන්න උත්තර මේක හරි මේක හරි මේකත් ඔබ නිවැරදිව දාලා තියෙනවා නම් හරි දාන්න අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නේ තමයි රෝමිලා කමාංක 4 4 නෑනේ අපිට එන්නේ නෑ දෙවෙනි ප්‍රශ්නෙට මොකද්ද මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ තමයි පහත සඳහන් එක් එක් රූපයේ PQ යනු සරල රේඛා ඛණ්ඩයක් නම් ඛණ්ඩයක් කියන්නේ පුතේ කොටසක් කියන එක කුඩා ඉංග්‍රීසි අක්ෂරයෙන් දැක්වෙන අගය කුඩා ඉංග්‍රීසි අක්ෂරයෙන් දක්වා ඇති කෝණේ අගය සොයන්න මේ කෝණේ අගය අහනවා පුතේ දුල පුතාලට පැහැදිලි සරල රේඛාවක් මත පීනන බද්ධ කෝණ පරිපූරකයි පරිපූරකයි කියන්නේ පුතේ කෝණ දෙකේ එකතු අංශක 180යි අනිවාර්යයෙන්ම සරල කෝණයක් හැදේ එහෙනම් මේ x කිය අගේ එන්නේ පුතේ 180 වෙන් අපි අඩු කරනවා අංශක 120 එතකොට එන්නේ අංශක 60 අංශක 60යි මෙතන ඒ එකතු කිරීම අංශක 68 නේ තියෙන්නේ එහෙනම් අපිට ඒක හොයන්න පුළුවන් කොහොමද ඒ සමානයි අංශක 180 වෙන් අපි අඩු කරනවා අංශක 68 කීයදාවි පුතේ 68 10 න් 8 අංශක 112 112 112 මෙතනත් සර් අපෙන් හන්නද පොදුවේ උත්තර දෙන්න කමන්නේ 180 වෙන් අපි අඩු කරනවා 95 කොහොමද එන්නේ එතකොට 95 අංශක 85 අංශක 85ක් අංශක 85 වෙරි ගුඩ් ඊළඟට මෙතන පුතාලට පේනවා මේ ඍජු කෝණයක් තියෙන අංශක 90 අංශක 90 කිරීම 90 අංශක 90 40 අංශක 40 අංශක 40 සමාන වෙනවා කීයටද මේක අනිවාර්යයෙන්ම මේ උත්තරේ ගොඩනගපු විදිය සඳහන් කරන්න ඕන. බුද්ධි පරීක්ෂණ නෙමෙයි මේවා සාධන පරීක්ෂණ. දැනුම පිළිබඳ සොයා බලන්න. මේ සම්බන්ධතා පැහැදිලිව පෙන්වලා තියෙන්න ඕන. හරි? මෙතන පුතේ A එකතු කිරීම A
සමාන වෙනවා අංශක 180ට. එතකොට මේ a a a 3යි a. 3යි. 3යි. කී දෙන්නේ අංශක 180. සමානයි 180යි. ඒ කියන්නේ ඒව හොයන්න කරන්න ඕනේ 180 බෙදනවා පුතා 3. 3. කී දෙන්නේ උත්තරේ? අංශක 60. අංශක 60යි. අංශක 60යි. ආ. හරි. අංශක 60යි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. පැහැදිලි? බලන්න අඩුපාඩු තියෙනවා නම් ඉවරදි කරගන්න බලන්න ඉක්මනින් හරි එහෙනම් මම මකන්නද දැන් ආද කවුරු හරි ලියා ගන්නව නම් කියන්න හරි දැන් එනවා පුතේ මම ප්‍රශ්න අංක 3ට 3 වෙනි ප්‍රශ්න මේක කියන්නේ මොකද්ද ප්‍රශ්න අංක 3 කියන්නේ रूपे एबी सरल रेखा खंडयक नाम एओडी अगय सोयन्न एओडी अगय एओडी कोणे अगे कियन्ने पुते मे 2x वल अगे तमाय अपिट ओन ने ओ एतकोट अपि कोहोमद करन्ने कियन्ने बलन्न हमोम अपि मेतनत अर सरल रेखाव मत पीटन बद्ध कोण संबंधे लियेनवा ने पुते 2x एकतु किरीमे x ඔබ දන්නවා මේ ඍජු කෝණය කියන්නේ 90 සමාන කරනවා සමානයි අංශක 180 180 ඊළඟට මොකද පුතේ කරන්නේ 2x x එක්කව කරාම 3x 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 කිරීම අංශක 90 සමානයි 180 සරල සමීකරණයක් නේද පුතේ එතකොට අපි මොකද කරන්නේ මේ දෙපැත්තෙම 90 අඩු කරනවා අඩු කරනවා එතකොට මේ 90ට 90 මොකද වෙන්නේ ඉවත් වෙනවා එතකොට මෙතන එන්නේ කීයද 3x සමානයි 180 න් 90ක් අඩු වුණාම 90 බලබල වෙන්න එපා ඊට පස්සේ මොකද කරන්නේ අපි 3x 3x 3න් බෙදනවා එතකොට මොකද වෙන්නේ 3ට 3 ඉවත් වෙනවානේ x සමානයි 90 3 3 1 3 3 30 30 30 නමුත් ඕක දහන්නේ අපි නෑ. එම නිසා මේ 33 දාන්නේ මොකද කියලා දන්නවනේ ඕගොල්ලෝ. එම නිසා A O D කෝණේ අගය අපි සමානයි 2 * 30. 2x නේ. කීයද උත්තරේ එතකොට අංශක 60. හරිනේ. රූප රාමුව මේ රූපේ ඇඳලා ගාන හදලා තියෙන්න ඕන පුතේ. ඒක තමයි වඩාම හොඳ බලන අයට පහසුයි. අපි උත්තර පත්‍ර පරීක්ෂා කරනකොට ඔබ පිළිතුරු නිරූපණය කරන විදිය බලන කෙනාට පහසු නම් වෙනම වෙලාවක් නැහැ නේද පොයිපර මොකද්ද කිව්වේ නපුත දැන් සමහර ගැටලු තියෙන විවගත විදියට රූපයත් එක්කම තියෙනවා නම් ගැටලුවක් නැහැ ඒකට ඕගලන්ට ගන්න ඉඩ දීලා තියෙන ප්‍රමාණය හදන්න පුළුවන් නැත්නම් සෙකන්ඩ් පේපර් එකේ අපි කරනකොට රූප සටහන අනිවාර්යයෙන්ම ඇඳලා කරන්න ඕන දැන් අපි එනවා ප්‍රශ්න අංක 4ට ප්‍රශ්න අංක 4 PQ සරල රේඛා ඛණ්ඩයේ PQ සරල රේඛා ඛණ්ඩයේ රූපේ ලකුණු කර ඇති තොරතුරු අනුව POS මෙන්න මේ POS කෝණය යගේ අහනවා අපි ඒ කියන්නේ 3x හොයා ගන්න එහෙනම් අපි මොකද කරන්නේ අර වගේම තමයිනේ අංශක 3x එකතු කිරීම 2x අංශක 80 සමානයි අංශක 180 3x 2x එකතු කරාම අංශක 5x එකතු කිරීම 180 දැන් මොකද කරන්නේ ඊළඟට අපි දෙපැත්තෙම 80 අඩු කරනවා මෙයා ගිනුත් 80 අඩු කරනවා 80ට 80 ඉවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ මෙතන 5x 5x සමානයි. අංශක 100යි. එතකොට මොකද කරන්නේ අපි මේ දෙපැත්තම 5 අංශක 5x අංශක 100යි 5ෙන් බෙදෙනවා. 5ෙන් බෙදෙනවා. ඊළඟට මොකද වෙන්නේ? 5ට 5 5ට 5 කැපෙනවා. 5ව 1යි 100ට 5ව 20යි නේ. එතකොට එහෙනම් x ගේ අගය කීයද? x සමානයි අංශක 20. නමුත් අපෙන් අහන්නේ POS 3x. POS කියන්නේ 3x. ඒ කියන්නේ 3 ඒවා 20ක්.
සියද තුනේම 20ක් අංශක 60යි 60යි තුනේම 20ක් අංශක 60යි SOQ 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 කියන්නේ 2x ඒ කියන්නේ 2 ගුණ කිරීම 20 එකතු කිරීම 80 80 විසේව දෙකක් කීයද 40යි 40යි 80යි කීයද අංශක 120යි 120 අනේ එහෙම පැහැදිලි නේද පුතේ ගැටලුවක් තියෙනවා නම් ඒකම අහන්න මේකෙදි ලකුණු ප්‍රදානය වෙන්නේ මේ 180 ට මේ සමාන කරනවට එක ලකුණක් දෙනවා පුතාලට ඊට පස්සේ මේ විසඳන අවස්ථාවලට ලකුණු බෙදෙන්න මෙතන උත්තරීත එකක් එනවා 20ට ඊට පස්සේ 60ට එකක් එනවා 120ට එකක් එනවා සාමාන්‍ය ලකුණු 4ක ගැටලුවක් පුතේ මේ සාමාන්‍ය ලකුණු 4ක ගැටලුවක් පැහැදිලි right දැන් අපි එනවා අපි එනවා දැන් ඊළඟට ඊළඟ ප්‍රශ්නෙට මොකද මේ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 5ට අපි එන්නේ පහත දක්වන්නේ එක් එක් රූපයේ POQ සරල රේඛාවක් දැයි නිගමනය කරන්න. POQ සරල රේඛාවක් දැයි නිගමනය කරන්න. දුල පුතාලට මම පාඩම අවසානයේ පැහැදිලි කරා යම් බද්ධ කෝණ යුගලයක අයික්කේ අංශක 180ක් වෙනවා නම් පුතේ එහි පොදු නොවන බාහුව සරල රේඛීය වෙන්න ඕන. දැන් මේ කෝණ දෙක එකතු අංශක 180ක් වෙනවා කියන්නේ පොදු නොවන බාහුව පොදු බාහුව හැර ඉතුරු බාහුව දෙක සරල රේඛීය වෙන්න ඕන. ඒ කියන්නේ සරල රේඛාවක් වෙන්න ඕන. ඉතින් පුතේ ඕගොල්ලන්ට පේනවා පළවෙනි රූපයේ 130යි 50යි එකතු කරාම අංශක 180ක් වෙනවා. එම නිසා අපි කියනවා POQ සරල රේඛාවක් වේ කියලා නේද පුතේ සරල රේඛාවක් කියලා අපි ලියනවා ඔන්න පළවෙනි එක මේකෙත් බලන්න 130 ආ කියන්නේ ඔව් සර් POQ සරල රේඛාවක් කියලා විතරක් ලියලා තිබුණා නිගමනය කරනකොට පුතේ අපේ නිගමනයට හේතු දැක්වීම අත්‍යවශ්‍යයි. ජ්‍යාමිතිය ජියෝමෙට්‍රික් කියන්නේ තර්කණය හා හේතු දැක්වීම මත පදනම් වූ විෂය කොටසක්. තර්කණය හා හේතු දැක්වීම මත පදනම් වූ විෂය කොටසක්. ගණිතයේ හදවත වගේ. ඔබ මා ඉගෙන ගන්න ගණිතයේ ප්‍රධාන අරමුණු පහක් තියෙනවා. ඒ පහේ ජ්‍යාමිතියෙන් ඉටුවන අරමුණ තමයි තර්කණය හා හේතු දැක්වීම දැනුම සම්බන්ධතා දැකීම ගැටලු විසඳීම සංනිවේදනය තර්කණය හා හේතු දැක්වීම කියන කාරණාව තමයි මේ පස්වෙනි කාරණාව. ඉතින් මෙතන පුතේ හේතුව සඳහන් කළ යුතුමයි. හරි සඳහන් කළ යුතුමයි. සටහන් කරගන්න මම පුංචි වෙලාවක් දෙන්න.
ඉතින් පුතේ ඔන්න ඒක අනිවාර්යෙන් සඳහන් වෙන්න ඕනේ. එහෙනම් දැන් අපි මෙතනත් බලමු. ඔන්න දැන් මෙතන ආ ඔන්න බලන්න දැන් මෙතන පුතේ ඕගොල්ලන්ට පේනව නේද 139ට 42ක් එකතු කරාම කීයද කියන්න මට 9 බද්ද කෝණයි කියලා ලියන වඩා හොඳයි කෝණයි කියන්සක 180 නොවන නිසා නොවන නිසා සරල රේඛාවක් නොවේ කවුද POQ සරල රේඛාවක් නොවේ සරල රේඛාවක් නොවේ මගේ අකුරු වගේ ලියන්න එපා මම මේ බෝඩ් එකේ නෙමෙයි ලියන්නේ එහෙනම් මේක පැහැදිලි ඇති මේ කෝණයි 180 නොවන නිසා පියපු සරල රේඛාවක් නොවේ මෙතනත් අපි තුන්වෙනි එක ගත්තොත් 55 එකතු කිරීම 88 එකතු කිරීම 37 කීයද පුතේ ආව එකතුව අංශක 8යි 5යි 13යි 13යි 7යි 20ෙන් දෙකක් ඉතුරුයි 5යි 8යි 13යි 13යි 3යි 16යි 10ට 180 අංශක 180යි අන්න අපිට මෙතන ලියන්න පුළුවන් මෙහි කෝණයි 180 වෙන නිසා නේ ඉස්සල් එකෙත් එක ලියලා තියන්න මෙහි කෝණයි මෙහි කෝණයි අයිකේ නැත්නම් එකතුව 180 වෙන නිසා POQ සරල රේඛාවක් වේ POQ සරල රේඛාවක් වේ. එහෙමෙන්න. මෙතනත් අපි බලමු 45 එකතු කිරීම 113 එකතු කිරීම 22. එකතු කරන්නේ කීයද කියලා ඉක්මනට? 180යි. 180 වෙනවනේ පුතේ. 180යි. 5යි 3යි 8යි 2යි 10යි 2යි 3යි 4යි 7යි 1යි. ඔව් 180යි. අර වගේම එහෙනම් ලියන්නේ මේ කෝණයි කිය බද්ද කෝණයි කිය අංශක 180 වෙන නිසා POQ සරල රේඛාවක් වේ කියලා ලියන්න. POQ සරල රේඛාවක් වේ. පැහැදිලි? ඔන්න හොමයි. අනිවාර්යයෙන්ම හේතුව සඳහන් වෙන්න ඕන පුතේ ජ්‍යාමිතිය. උපමා ඉගෙන ගන්න ජ්‍යාමිතිය යුක්ලිඩ් ජ්‍යාමිතිය. මේ යුක්ලිඩ් ජ්‍යාමිතියේ අනිවාර්යයෙන්ම අපි යම් හේතුවක් මත තමයි අපි නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ. මම මෙතන ලිව්වේ නැහැ ඔයගොල්ලෝ ලියන්න ඕන හරි. හරි. අපි එහෙනම් යමු ඊළඟ කොටසට බලන්න. ඉවරද ප්‍රශ්න? ඔව් සර්. බලමු. ඔව් සර්. ඉවරද ඒක? ඔව් සර්. ඉවරයි නේද? එහෙනම් දැන් අද අපි ආරම්භය ගන්න හදන්නේ මාතෘකාව ලක්ෂයක් වටා තලයක පීටි කෝණවල අයිකේ කියලා මාතෘකාව ලියන්න අනුමාතෘකාව ලක්ෂයක් වටා තලයක පීටි කෝණවල අයිකේ ලක්ෂයක් වටා තලයක පීටි කෝණවල අයිකේ හරි දුවේ පුතේ ලක්ෂයක් කියන්නේ පිහිටීමක් අපි පිහිටීමක් වෙන්නනේ මේ ලක්ෂය මේ O කියන්නේ ලක්ෂය AB A කියන්නේ ලක්ෂයක් B කියන්නේ ලක්ෂයක් C නම් කරන්නේ අපි ලක්ෂයක් නම් කරන්නේ ඉංග්‍රීසි OD කැපිටල් අකුරකින්
මේ මා ඵලයක් කියලා අදහස් කරන්නේ දුවේ පුතේ දැන් ඕගලන්ට මේ පරිගණක තිරය නැත්තම් ඔය ජංගම දුරකථනයේ ඔබට තිරය ගත්තොත් ඒක ඵලයක් කියලා අපිට ගන්න පුළුවන් මේසේ ඵලයක් ඔබ 6 7 දිගින ගන්නවා සිරස් තල තිරස් තර නේ එතකොට මේ ඵලයක එකම ඵලයේ හැබැයි තියෙන්න ඕන එකම ඵලයේ මේ වගේ ලක්ෂයක් වටා කෝණ පිහිටියොත් පුතේ මේ කෝණවල මුළු එකතුව දුවේ පුතේ ඔබ දන්නවා කීයක් වෙනවද මේ මුළු කෝණවල එකතුව කීයක් වෙනවද අංශක 360යි අංශක 360ක් වෙනවා පුතා ඔබ මේ සම්පූර්ණ වටය භ්‍රමණය වෙනවා කියන්නේ අංශක 360ක් භ්‍රමණය වෙනවා අංශක 360 අංශක 360ක් භ්‍රමණය වෙනවා මේ මේ සම්පූර්ණ වටයක් ඔබ භ්‍රමණය වෙනවා කියන්නේ අංශක 360ක් භ්‍රමණය වෙනවා. එතකොට දුවේ පුතේ මේ ලක්ෂවල ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය අංශක 360යි. අනිවාර්යෙන් ඒක අපි ගත්තොත් ජ්‍යාමිතික නියමයක් ප්‍රමේයක් අපි ගත්තොත් ඔන්න AOB කියලා මෙතන කෝණයක් තියෙනවා. ඊට පස්සේ BOC කියලා කෝණයක් තියෙනවා. ඊළඟට පුතේ AOC කියලා කෝණයක් තියෙනවා. එතකොට මේ කෝණ ඔක්කොගෙම එකතුව අංශක 360. නේ අන්න ඒක මුලින්ම ඔගොල්ලෝ මේ රූප රාමුව ඇඳලා මෙන්න මේ කාරණාව ලියාගමු. මේ රූපේ අඳින්න ඉස්සෙල්ලා පැන්සලෙන් අඳින්න රූප සටහන් පෑන සම්බන්ධ කරගන්න එපා. මේ පළවෙනි රූපේ අඳින්න ඉලිවරයිසර් හරි පුතේ ලියන්න මෙහෙම මං කියන එක ලියන්න ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය අංශක 360 කි ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය අංශක 360 කි ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය අංශක 360 කි හරි අංශක 360 කි ඔන්න දැන් මම මෙතන අවස්ථාවට එනවා දෙවෙනි රූපයට ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය අංශක 360 කි ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය අංශක 360 කි ඉන්සියට
හරිද පුතේ හරි සර් right ඔන්න මන් දෙවෙනි රූපෙට එනවා හොඳට බලන්න මෙතන අපිට දෙනව පුතා මෙයාගේ කෝණයේ අගය අපිටම අංශක 120යි හරිද මෙයා අපිට දෙනව අංශක 150යි කියලා එතකොට දුවේ පුතේ මෙතන අපි හිතමු මේ කෝණය ඔබට දෙනවා x කියලා අංශක x පුතාලගෙන් අහනවා x අගය අංශක x අගය සොයන්න කියලා සර් උත්තරේ කියන්නද x අගය සොයන්න උත්තරේ හෙව්වද ආ හදන්න බලන්න ටක් ගාලා ආ හැමෝම රූපේ ඇඳලා කරන් රූපේ ඇඳලා කරන් අංශක 90යි අංශක 90යි බලන්න අංශක 90යි ආයි බලන්න පුතේ අංශක 90යි ඔව් රූපය සතහනේ පේන විදිහට නම් 90ක් පේන්නේ නැහැ නමුත් අපි දාල සටහනක් කියන්නේ අපි බලමු. ඔන්න එහෙනම් උත්තරේ ගොඩනගමු. අපි උත්තරේ ගොඩනගමු. කොහමද එන්නේ පුතේ? එන්නේ මේ විදිහට අපි ගමු. 120 150 එකතු කිරීම ඔයගොල්ලෝ කතා කරන්නේ මීට මට ඇහුන්නේ නැතුණත් ඔයගොල්ලෝ දැන් ඔතන පන්ති කාමරේ වෙන්න ඕන ඔබ ඉන්න තැන පන්ති කාමරේ වෙන්න ඕන ඉතින් මවා ගන්න තව යාළුවෝ ඉන්නවා කියලා හිතාගෙන මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න ආ කියන්නේ පුතේ මොකද කිව්වේ සර් මම සර් දැනුයි ජොයින් වුනේ අපි දැන් කතා කරගෙන යන්නේ ලක්ෂයක් වටා කෝණව ලයික් අංශක 360 කියන සම්බන්ධය හරි ඔයාට ඉතුරු මුල් ටික මම රෙකෝඩින් එක දැම්මහම බලන්න දැන් බලාගෙන අහගෙන ඉන්න හොඳට එතකොට පුතේ මේ ලක්ෂය වට කියන්න ඕනේද අංශක 90යි උත්තරේ ඔව් මෙතන දෙන්නගේ එකතු වෙන්නේ 270යි 90 ගොඩනගපු විදිය පේන්න තියෙන්න ඕන එතකොට මෙතන 360යි ඒ 90 අන්න අපි මොකද කරන්නේ 270 එකතු කිරීම x සමානයි 360 අපි මොකද කරන්නේ දෙපැත්තෙන්ම අපි අඩු කරනවා මේ දෙපැත්තෙන්ම අඩු කරනවා 270ක් මෙයාගිනුත් 270ක් අඩු කරනවා මෙතනෙනුත් 270ක් අඩු කරනවා ඒතර දුවේ පුතේ පුතාලට පේනවා මේකේ මේ 270ට 270 ඉවත් වෙනවා x සමානයි කීයද මෙතන අංශක 90යි අංශක 90යි right very good හරියට දාගන්න මේ අංශක 90යි ලක්ෂයක් වටා කෝණයි කිය අංශක 360යි සරල රේඛාවක් මත පීඩන බද්ධ කෝණ පරිපූරකයි නේ යම් කෝණ යුගලයක i කිය අංශක 90ක් නම් එම කෝණ යුගලයේ අනුපූරක කෝණ යුගලයක් කියලා කියනවා යම් කෝණ යුගලයක i කිය අංශක 180ක් නම් අපි ඒවට කියනවා පරිපූරක කෝණ යුගලයක් කියලා නේ ඔබ තමයි අපි ඉගෙන ගත්තේ. අපි දැන් එමු ඔන්න බලමු පෙළ පොතට අපි බලමු පෙළ පොත. පුතාලට පේනවා ඇති මේ කියන කාරණාව අපි එමු පුතේ අභ්‍යාසයකට බලන්න. මේ උදාහරණ ගණන් නේ මේ උදාහරණ ගණන් තියෙන්නේ. එයාද සදිස්ත්‍ය සංඛ්‍යා පාඩමක් කරනවද? ඔව් අපි එතනට එන්න ඕන පුතාද. පුතාලට මම ඉක්මනට දැන් 3-3 අභ්‍යාසයේ ගණන් ටික හදන්න බලන්න. ඔන්න ওই ගණන් ටික දැන් ඉක්මනට හදන්න. මුංචි වෙලාවයි දෙන්නේ. මෙන්න මේ ගණන් හතර හදන්න බලන්න. හැබැයි රූප ඇඳලා කරන්නේ රූපේ ඇඳලා ඊට යටින් ගාන හදන්න. රූපේ අඳින්න ඕන පැන්සලෙන් පෑන සම්බන්ධ කරගන්න එපා. හරි?
හදපුවායේ මට දාන්න WhatsApp group එකට මම දැන් ඔබට අවස්ථාව දෙන්නම් ඉක්මනට කරන් කල්පනාවේ रूपे अंदर नौने पुता रूपे अंदर ला कराने සෙන් ක්ලාස් එකේ වැඩ කරන පුතේ නේද කරන්නේ මොකද කිව්වේ ඒක ක්ලාස් එකේ වැඩ කරන පුතේ නේද කරන්නේ ඔව් 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 සටහන් පොතේ
ඉවරුණාම කියන්න अभ्यास अभी रूप अंदर पहाली हद रूप अंदर पेनसल पावित करे किसी में देख पेन संबंध करमकरण पवा पेनसिंग पैदलो पिछड़ो दीनो ना कर्वर व्हाट्सएप करा
සර්ගේ 5යි 6යි කරන්න ඕනේද? 5යි 6යි කරන්න මම 5යි 6යි දාන්නම් දැන්. 5යි 6යි. අදර ඉවරද දරුවනි තව එක ගානක් තියෙනවා සර් Thank you.
දෙමෙලා වැතිනේ නෑ සර් ඉවරයි සර් හරි ඉවරයි සර් ලියලා ඉවරයි සර් අත් බලමු එලා ඔන්න දුවේ පුතේ අපි පළවෙනි ගානට එනවා ඔයාලෝ ගන්න රතු පෑනත් ළඟට ගන්න පැන්සලත් ගන්න අපි දැන් මොහොතකට පෙර කතා කරා මේ ලක්ෂයේ වටා කෝණ එකතු අංශක 360ක් කියලා එහෙමනම් මෙයාගේ උත්තරේ අපි ගොනු කරොත් එහෙම x එකතු කිරීම 130 එකතු කිරීම 160 160 සමාන වෙනවා අංශක 360 ටනේ අංශක 360 එතකොට x එකතු කිරීම මේ දෙන්නගේ 290 අංශක 290 සමාන වෙනවා අංශක 360 එතකොට පුතේ අපි කරන්නේ මේ දෙපැත්තෙම 290ක් අපි අඩු කරනවා 290ක් අපි අඩු කරනවා මෙයාගෙනුත් 290ක් අඩු කරනවා එතකොට පුතාලට පේනවා 290ට 290 ඉවත් වෙනවා එතකොට මෙතන x කියන එකේ එනවා 360 290ක් අඩු වෙලා අංශක 70 හරිද ඊළඟ එක මෙතන a එකතු කිරීම අංශක 50 සමාන වෙනවා අංශක 360ට එතකොට a එකතු කිරීම 50 සමානයි 360යි මම මේකෙ පුතේ අඩු කරනවා කොච්චරක්ද අංශක 50 දෙපැත්තෙම දෙපැත්තෙම 50ක් අඩු කරා එතකොට මොකද වෙන්නේ මේ 50ට 50 ඉවත් වෙනවා අන්න අපිට එනවා a සමානයි අංශක 310 හරිනේ පරාවර්ත කෝණය ඔය දිග හරිනම් දාගන්න බලන්න හරියක් हरिने हरिने x එකතු කිරීම 120 එකතු කිරීම මෙතන ඔයගලන්ට පේන ඍජු කෝණයක් තියෙන ඒ කියන්නේ අංශක 90 පළවෙනි ගාන සමාන කරා 360ට එතකොට මට කියන්න මේ දෙක එකතුව කීය දෙන්නේ x එකතු කිරීම අංශක 210 න්යාව් සමාන 360 වෙනවා එතකොට මෙතන අපි මොකද කරන්නේ දෙපැත්තෙම 210ක් අඩු කරනවා මෙයාගෙනුත් 210ක් අඩු කරනවා මේ 210ට 210 ඉවත් වෙනවා. එතකොට ඔයගලන්ට පේනවා මෙතන x සමානයි 360න් 210ක් අඩු වුණාම. අංශක 150යි. 150. අංශක 150. ඔහොමයි එන්නේ. මේ එතකොට මේ උත්තරේ හරි මේ උත්තරේ හරි. කියන්න. අරකේ මේ අංශක 120 අංශක 90 එකතු කිරීම APC කියලා ලිව්වට වැරදි නැද්ද? අංශක ආ මෙතන මෙතනට මම මෙතන අමතක වුණා x කියලා ගත්තට පස්සේ ආයෙ එන්න ඕන ඒ නිසා අපි ලියන්න ඕන APC APC නේ අහන්නේ APC සමානයි අංශක 150යි කියලා ලියවෙන්න ඕන පුතා නේ මේ ඔව් APC APC එන්න ඕන APC ගන්න නැත්නම් ඕගොල්ලෝ මෙතන APC කියලා ලියලා හදාගෙන යන්නත් පුළුවන් මම මාත් හදුවේ එහෙම ආ වැරදි නෑ පුතා හරි සර්. තන 3 පොඩ්ඩක් කියනවාද? මොකද්ද? පළවෙනි ගානේ උත්තරේ
ඇයි පළවෙනි ගන්න හිටියේ නැද්ද පුතා? පළවෙනි ගානේ උත්තරේ ආවේ අංශක 70. අංශක 70 ආවේ. අංශක 70. අපි එනවා පස්වෙනි ගානට. පස්වෙනි ගාන SOR SOR කෝණයගේ අහන්නේ මෙන්න මෙයාගේ SOR. ඉතින් අපි පේනවා මේ ඔක්කොගේ මේකතුව 2x 3x ඊට පස්සේ 110 80 සමාන කරනවා කීයද 300 අංශක 360 2x 3x එකව ග්‍රාම කීයද 5x අංශක 5x 110 80 එකතු කරාම කීයද අංශක 190 නේ සමානයි අංශක 360 එතකොට ඊළඟට මෙතන 190 අපි මොකද කරන්නේ දෙපැත්තෙන්ම අඩු කරනවා අඩු කරනවා දැන් මෙතන 5x එකතු කිරීම 190 සමානයි 360 අපි මේකේ දෙපැත්තෙන්ම 190ක් අඩු කරනවා 190ක් අඩු කරනවා එතකොට 66 ඔව් මේ දෙන්න ඉවත් වෙනවා 5x කියන්නේ කීයද එතකොට 360 190.1 16 9ක් 7යි මෙතන එකක් ගියා අංශක 170 දැන් ඊළඟට මොකද කරන්නේ අපි දෙපැත්තෙන්ම 5x සමානයි 170 1 5න් බෙදෙනවා 5ට 5 බෙදෙනවා x සමානයි 5 අංශක 170 14 5ව 3යි 34 20යි 34යි අංශක 34යි අපෙන් අහන්නේ හැබැයි SOR SOR කියන්නේ කවුද SOR කියන්නේ එම නිසා SOR කෝණය යගේ අපි ගන්නෙ ඒ කියන්නේ 3 ගුණයක් 34 නේ 34 ඒව දෙක SOR කියන්නේ 3 ගුණයනේ 3x නේ 3x 3න් ගුණ වෙයි 3 4 12යි 3 3 9 1යි 10යි 12 පුතාලගේ උත්තරේ එන්නෝනේ අංශක 102යි 102 ඔන්න ඕකේ එන්නෝනේ අඩුපාඩුවක් තියෙනවනම් හදාගන්න ඉක්මනට හරිද ඊළඟට අපි එනවා 6 වෙනි ගානට 6 වෙනි ගාන AB සරල රේඛාවක් APR විශාලත්වයේ අංශක 150යි කියලා අපිට දෙනවා එතකොට අපි මෙතන 150 අපි ලියා ගන්නවා අංශක 150යි ඊට පස්සේ QPB QPB කෝණය තමයි අපෙන් අහන්නේ එහෙනම් අපි මොකද කරන්නේ 2x එකතු කිරීම x එකතු කිරීම 150 නේ අපි QPB කෝණය අපි y කියලා ගමුකෝ මෙතන අපිට AB සරල රේඛාවක් කියලා දීලා තිනවා නේ AB සරල රේඛාවක් මේක නම් අපිට මේම ගන්න පුළුවන් ලේසියෙන්ම ඔව් මෙන්න මෙතන සරල රේඛාවක් කියලා දීලා තියෙන හින්දා අපිට පුළුවන් පුතේ මෙතන මේ කෝණෙත් 150යි කියලා දීලානේ පුතේ එහෙනම් මේ දෙන්නගෙම එකතුව ගිය දංශක මෙයා සරල රේඛා 180යි එහෙනම් x ව ගන්න පුළුවන් එලින්ම අපි 180 න් අඩු කරනවා 150 අංශක 30යි මෙයා 30යි එතකොට මෙයා 2x කියන්නේ කීයද එතකොට 2x කියන්නේ x 30යි නම් එම නිසා 2x සමානයි 30ව 2යි 30ව 2ක් කියන්නේ අංශක 60යි නේ ඊට පස්සේ පුතේ මෙතන අපිට ගන්න පුළුවන් මෙයා සරල රේඛාවක් මත පීඩන කෝණය බද්ධ කෝණය එතකොට q අපෙන් අහන්නේ QPB QPB සමාන වෙනවා 180 න් අපි අඩු කරනවා කීයද 60ක්. එතන කී දාංශක 120යි පුතේ උත්තරේ. ඔබ වෙන යම් ක්‍රමයකට හැදුවත් ඔබට උත්තරේ 120 එන්නවා. පැහැදිලිද? ඔව් සර්.
එහෙනම් ඔන්න අපි මේ අභ්‍යාසය දැන් දුවල පුතාලා කරලා මම බැලුවා ඔයගොල්ලෝ ආදිපාඩු හදා ගන්න නැති කියලා මම හිතනවා හරිද සාක්ෂියට එකඟව නේද අපි කාට බොරු කරත් අපි එක්කෙනෙක්ට බොරු කරන්න බෑ ඒ තමයි අපි හරිද සාක්ෂියට බොරු කරන්න බෑ ඒ හින්දා අපි කාටවත් බොරු නොකර හිටියොත් අපි සර් මට පස්වෙනි ප්‍රශ්නේ තේරුන්නේ නැහැ සර් පහ समीकरण අපි 190 අයින් කර ගන්නවා ඉවත් කර ගන්නවා නේද දෙපැත්තේ 190ක් අපි අඩු කරනවා අර බැලන්ස් වෙලා තියෙන තරාදියක් වගේ එතකොට අපි මේ දෙපැත්තේ 190 අඩු කරාම මේ ධන 190 ඍණ 180 ඉවත් වෙනවා බිඳුවයි 360 න් 190ක් අඩු වෙනවා 170යි එතකොට 5x 170ට සමාන වෙනවා දැන් x තනි කර ගන්නවා මේ වෙලා තියෙන එකේ විලෝමය අපි කරන්නේ 5x 5න් ගුණ වෙලා ගුණ වෙලා නම් ඊට විරුද්ධ දෙ ප්‍රතිලෝමය කරන්නේ පහෙන් බෙදනවා දෙපැත්තම සමීකරණයක් නම් යම් වෙනසක් කරනකොට දෙපැත්තෙම වෙන්න ඕන දෙපැත්තම අපි පහෙන් බෙදුවා එතකොට x සමානයි 34යි උතන්ට වෙනකන් තේරුණාද කියන්නේ තේරුන්නේ නැහැ කිව්වය ඔව් ආ තේරුණාද එතකොට දැන් අපි ගන්නනේ SOR කෝණයනේ SOR කෝණය කියන්නේ 3x නේ SOR කියන්නේ 3x 3x කියන්නේ 3 ගුණ කිරීම x x වෙනුවට 34 ආදේශ කරා මේ හොයාගත්ත අගේ මෙතනට ආදේශ කරා එතකොට 102 දැන් හරිද හරි සර් හරි දැන් දුවේ පුතේ අපි මේ පාඩමේ අවසාන අරමුණට එන්න හදන ඒ තමයි ලියන මාතෘකාව ප්‍රතිමුඛ කෝණ කියලා ප්‍රතිමුඛ කෝණ කියලා ලියන මාතෘකාව සර් කියන්න සර් මට 6 වෙනි ගන්න තේරෙන්නේ නැහැ සර් මේ මෙතන ගන්න දැන් වාරි කියලා සමික ආ කවුද නම කියන්න පුතාගේ අලුතෙන් සම්බන්ධ වෙච්ච පුතෙක්ද නම කියන්න පුතා නම කියන්න මට අලුතෙන් සම්බන්ධ වුණාද මම ඒක මුලින්දන් මින් එක පුතෙද්ද දුවේද මට ඒකේ උත්තරේ ඕනා හ්ම් ඔයා ඒක ආයි කතා කරලා කියනකම් මම ඉතින් කියන්නේ නැහැ එන මාත් ඒක මුලින්දන් හිටපු පුතෙද්ද දුවේද්ද ඔයා අලුතෙන් සම්බන්ධ වුණාද කියලා මට පොඩ්ඩක් කියන්න එතකොට මම ඔයාට කොහොමද කියලා දෙන්න ඕනේ කියලා මට තේරෙනවා. right යන මාතෘකාව ප්‍රතිමුඛ කෝණ කියලා මාතෘකාව. ප්‍රතිමුඛ කෝණ. හරි සම්බන්ධ වුණා. හ්ම්? හ්ම්? ඉස්සලා කතා කරපු පුතා කතා කරා. ලියන මාතෘකාව ප්‍රතිමුඛ කෝණ කියලා. අපි ප්‍රතිමුඛ කෝණ ගැන තමයි ඉගෙන ගන්න හදන්නේ. ඔන්න හොඳට බලන්න. දරුවනි මෙම සරල රේඛා ඛණ්ඩ දෙකක් අපි දැන් මේ සරල රේඛා ඛණ්ඩ දෙක ගත්තොත් මේ AB කියන සරල රේඛා ඛණ්ඩයයි CD කියන සරල රේඛා ඛණ්ඩයයි මෙන්න මේ O වලදී එකිනෙක ඡේදනය වෙනවා මේ එකිනෙක හරහා යනවට අපි කියන්නේ ඡේදනය වෙනවා කියලා AB CD කියන මේ සරල රේඛා දෙක එකිනෙක ඡේදනය වෙනවා මේ ඡේදනය වෙනකොට දුවල පුතාලට පේනවා මෙතන හැදෙනවා පුතේ මෙන්න මේ විදියට කෝණ යුගලයක් මම ඒක පාට කරලා පෙන්නන්නම් එකම පාටින් ඔන්න බලන්න මෙතන හැදෙනවා
මේ කෝණ යුගලයක් ඔන්න මේක මේ තව එකක් ඕ මේ එකිනෙකට මූණලා පිහිටන මේ කෝණ යුගලය මෙන්න මේ කෝණ යුගලය අපි හඳුන්වනවා ප්‍රතිමුඛ කෝණ කියලා මේවට අපි කියන්නේ මොනවද ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ කෝණ එහෙමනම් දරුවනි මේ කියන AOB AOC කෝණයයි AOC අනිත් එකේනා DOB ප්‍රතිමුඛ කෝණ වෙනවා AOC හා DOB ප්‍රතිමුඛ කෝණ වෙයි සර් හරිද තෝටි ගලියා ගන්නද නෑ පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා ආයි අපි ගත්තොත් එහෙම උදාලර පෙනේ මම දැන් තව වර්ණයකින් මේක පාට කරන ඕන්න බලන්න මෙන්න මෙහෙම මේ මෙතන අපි ගත්තොත් එහෙම මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි මේ කෝණයයි අපි ওই කෝණ දෙක ගත්තොත් එහෙම ඒ කියන්නේ මෙන්න මේ කහ පාටින් මම පාට කරන කෝණ මෙයයි මෙයයි ඔන්න ඔය කෝණ දෙක එතකොට දුවේ පුතේ ඔන්න ඔය කෝණ දෙකත් අපි හඳුන්වනවා ඔය කෝණ දෙක අපි හඳුන්වන්නේ ප්‍රතිමුඛ කෝණ කියලා ප්‍රතිමුඛ කෝණ ඒ කියන්නේ AOD සහ AOD අනිත් එකේනා COB ප්‍රතිමුඛ කෝණ වේ ප්‍රතිමුඛ කෝණ වේ ඔන්න හැදිලි right ප්‍රතිමුඛ කෝණ රූප සටහන ඇඳලා මේක ලියා ගන්න බලන්න රූප සටහන ඇඳලා මේක ලියා ගන්න හරිද? දැන්ස විනාඩියක් දෙන්නකෝ. සර්. ඔව්. සමේ කෝණ කල කරන්නත් ඕනද? ඔව් පාට කරන්න තමයි පුතා හොඳ. සර් ඉවරයි. සර් ඉවරයි.
කියන්නේ ඊළඟට පුතාලට පේනවද මේකේ මේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා නේ මේ කෝණේ අගෙම මේක උගලන්ට ඔන්න ක්‍රියාකාරකමක් කරන්න මන් දෙන්න හදන්නේ කියන්නේ ක්‍රියාකාරකම 1 දොළ පුතාලා ඔන්න දැන් ඉබ්බට කරලා මට WhatsApp කරන්න පුළුවන් අය පුතාලා කරන්න තියෙන්නේ තමන් අදිරුල තියෙන සරල රේඛා ඛණ්ඩයක් අඳින්න මුලින්ම ඔගොල්ලෝ සරල රේඛා ඛණ්ඩයක් මෙහෙම අඳින්න ඊට පස්සේ ආයි තව සරල රේඛා ඛණ්ඩයක් අඳින්න ඊට පස්සේ අපි මේක නම් කරනවා A O මෙතන ඡේදන ලක්ෂය O B මෙතන C O D කියලා නම් කරා ඊළඟට කෝණමානය ගන්න කෝණමානය ළඟ තියෙන්න ඕන කෝණමානෙන් ඔයගොල්ලෝ A O C කෝණේ මනින් A B C D විතරමද ඔක නම් කරන්න ගන්න පුළුවන් ඔව් ඉතින් ඔයාලට කැමති ඉංග්‍රීසි ඕඩි ඕල අකුරක් ගන්න කමන්නේ ආ A O D කෝණය ගන්න දැන් මම පොදුවේ ගත්තේ ඉඳ මේ අකුරු ගන්න නැත්නම් අපිට අවසාන නිගමනයේ ලියනකොට උතා පටලව ගන්නේ ආ පස්සේ වෙනම ඔයාගේ අකුරු දාලා ලියා ගන්න මේක දැන් මේ විදිහට ගන්න ඊට පස්සේ D O B කෝණය මනින්න ඊළඟට C O B කෝණය මනින්න හරි ආ ඉක්මනට මනින්න විනාඩි 5ක් දෙන්න හැබැයි රූපේ අඳින්න පැන්සලෙන් අඳින්න පැන්සලෙන් නම් කරන්නේ කෝණමානය අරගෙන මේ ටික මනින්න කෝණමානය දැන් ළඟ තියෙන්න ඕන ඉක්මනට හොයාගෙන මේ කෝණ ටික මනින්න බලන්න පුතේ විනාඩි 5ක් දෙන්න
සර් මම මෙතුණි ලියන්ස මම සර්ට දැම්මා. සර් මම හිල්දාලේ මමත් දැම්මා. සර් විහිංගි දුසරත් දැම්මා. සර් ප්‍රවීණ් මර්ෂාණුත් දැම්මා. සර් මමත් එව්වා සේනා. සර් තෙන්කිරිලි මත් එව්වා. සර් අසරු සංගල්නත් එව්වා.
හරිද පුතා ඔන්න උත්තර ටික ආවද දැන් කොන ටික මැන්නද ඔව් සර් ඔව් සර් මම දැන් නම් කියනවා එතකොට ඔයගොල්ලෝ දැන් මේමයි ඔයගොල්ලන්ට දැන් මෙතන ආපු උත්තර හැමෝටම එකම වගේ නෑනේ නේද අපි එක්කෙනෙක්ෙන් අහමු සවන් මේ මට කියන්න දුව මෙතන ඔයාට කීයද AOC ආවේ අංශක 90යි අංශක ආ ඒ කියන්නේ ඔයා මෙහෙම දැන්දේ දෙලින්ම මං හිතන්නේ මේ විදිහට මැන්දේ නේද ඔහොමද ගත්තේ ඔහොම නෑ සර් එහෙනම් තාත්තාගේ අංශක 90යි නේ ඔඩෙන් ඔඩෙන් ඔගොල්ලෝ මෙහෙම අරන් ඇත්තේ ඔන්න ඔහොම මෙතන ආ කමන්නේ කොහොමරි කමන්නේ සරල රේඛා දෙක එකිනෙක ඡේදනය වීම තමයි මෙතන වියුත්තේ අතන ඉතින් පොඩ්ඩක් සුවිශේෂී වෙන අංශක 90 වෙනකොට මෙයා 90යි එහෙනම් දැන් ඔයා අනිත් ඒවා කියන්නේ මේ ඔක්කොම 90 තමයි නේද මේ ඔක්කොම 90යි නේද ඔව් සර් ඔව් සර් 90 90 අවස්ථාවක් ආපු එකිනෙක ඔව් සර් අංශක 80 අංශක 90යි සර් ආ මට ඊට වෙනස් අවස්ථාවක් ආපු අංශක 90යි අංශක 80 අකියන 80 ආපු එකේනා මට කියන්නේ AOC ගියේ දාවෙත් දුවට අංශක 80 අංශක 80යි එතකොට AOD කියන එක දුව AOD අංශක 100 අංශක 100යි එතකොට DOB අංශක 80 අංශක 80 ඊළඟට CO මටත් ඕකමයි අංශක 100 අංශක 100 ඔන්න ඔහම නේ සර් ඒකත් හරි නේද හරි ඒකත් හරි හරි නේද ඔව් දැන් ඔව් හරි හරි දැන් මට කියන්න මේ දිහා බැලුවාම ඔයගලට පේන දේ නිකන් දැනෙන දේ මොකද්ද දැන් බලන්න මෙයා 80යි මෙතනත් 80යි අර 90වම ටිකක් සුවිශේෂී වෙන්න ප්‍රතිමක කෝණ වල අංශක සමාන වේ එන අපිට පැහැදිලිව පේන දේ තමයි ප්‍රතිමුඛ කෝණ අගයෙන් දැන් මටත් වෙනස් උත්තරයක් ආවා වෙනස් කිව්වට පුතේ ඔයාගේ මේ ප්‍රතිමුඛ කෝණ දෙක අගෙන් සමානයි ආ බලන්න හොඳට ප්‍රතිමුඛ කෝණ අගෙන් සමාන වෙන්න වෙනවාමයි වෙන්න මේපෑ නේ ඔව් සර් අනිවාර්යයි අන්න ලියන්න යටින් නිගමනය එහෙනම් හැමෝම ලියන්න දැන් මෙතන 90 සුවිශේෂී අවස්ථාවක් ඒ ප්‍රතිමුඛ කෝණ 90 ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා වෙලා තියෙන්නේ ඔක්කොම කෝණ ටික සමාන වෙලා. එතන සුවිශේෂී අවස්ථාවක් වෙන විශේෂ අවස්ථාවක්. අන්න ලියන්න නිගමනය දැන්. නිගමනය ලියන්න. නිගමනය මොකද්ද? සරල රේඛා ඛණ්ඩ දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සරල රේඛා ඛණ්ඩ දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමාන වේ. සරල රේඛා ඛණ්ඩ දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමාන වේ. සෑදෙන ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමාන වේ. සරල රේඛා ඛණ්ඩ දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමාන වේ. සෑදෙන ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමාන වේ. හරි සර්. හරි නේ. ඔන්න ඔහමයි. හරිනේ දරුවනි, ඒක පැහැදිලිද තුල පුතාලා හැමෝටම? අනිවාර්යෙන්ම ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමානයි. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙමනේ. ඔන්න බලන්න. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් පුතාලට දෙනවා මේ විදියට මෙතන x මෙයා අංශක 30යි අහනවා x වලගේ කීයද කියලා
එක්සලාගේ කීයද පුතේ එනවා අංශක 30යි අංශක 30යි මොකද්ද හේතුව ප්‍රතිමුඛ කෝණ මෙහෙම අපි ලිව්වා නම් ඇති ප්‍රතිමුඛ කෝණ නේ මොකද හේතුව ප්‍රතිමුඛ කෝණ නේ අන්න පුතේ උදාහරණ එක කියලා මේකත් ඉක්මනට පිටපත් කරගන්න පැන්සලෙන් අඳින්න ප්‍රතිමුඛ කෝණ දැන් ඔන්න මන් දෙවෙනි එක දෙනවා බලන්න හොදට ඔන්න ඔහම තියෙන්නේ උදාහරණ දෙක පුතාලගෙන් අහනවා x වලාගේ y වලාගේ x y z අහි අගයන් සොයන්න පුතාලට අවස්ථාව දෙන්නම් හදන්න බලන්න අගයන් සොයන්න. මේ රූපේ ඇඳලා මේගොල්ලන්ගේ අගයන් හොයන්න බලන්න. සපිටුවක් මේ ඉඳ තියන්නුනේ මම මේ ටිකකට කලින් කට් වුණා. පිටුවක් ඉඳ තියන්න. පිටුවක් වැඩි වෙයි බලන්න. සර් කොච්චරක් තියන්නද? කොච්චර කලින් කියන්නේ මුලින්දම හිටියේ නැද්ද? නෑ සර් දැන් විනාඩි 5කට විතර කලින්. CR පොතේද? CR පොතේ නම් පිටු භාගයක් ඇති වෙයිද? Thank you sir. හරි. හරිද මම සාකච්ඡා කරන්නම් දැන්. ලේසිනේ. කොහොමද ගන්නෙ? මේ බලන්නකෝ. අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් එක්කෙනා y ගේ අගයනේ y. කීයද y ගේ අගය? අංශක 130යි. හේතුවත් අපි ලියමු. මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. හරි. ඊළඟට කාවද ගන්න පුළුවන්? සරල රේඛාවක් මත පීඨන බද්ධ කෝණ ගැන සලකලා මේ දෙන්න 180යිනේ. අන්න අපි ගන්නවා x එකතු කිරීම 130 සමාන කරනවා 180ට. මොකක්ද හේතුව? සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එතකොට x එකතු කිරීම 130 සමාන වෙනවා 180ට. එතකොට මොකද වෙන්නේ?
අන්න අපි දෙපැත්තෙන්ම 130ක් අපි අඩු කරනවා. මෙයාගෙනුත් 130ක් අඩු කරනවා. ඒකට මේ 130ට 130 ඉවත් වෙනවා. 180න් 130ක් අඩු වුණාම මෙතන අංශක 50යි. x සමානයි 50යි. දැක්කද? අන්න එහෙමයි. ඊළඟට එම නිසා ඉසෙට් වලාගයේ කීයද? මෙයා 50යි නම් මෙයාත් ප්‍රතිමුඛ කෝණනේ. පැහැදිලිද? අංශක 50යි. එයත් 50යි. ඒකට හේතුව අන්න අපි දිනනවා ප්‍රතිමුඛ කෝණ කියලා. ප්‍රතිමුඛ කෝණ. දුවල පුතාලගේ අටේ පන්තියේදී මේ විදිහට ඊතරම් හේතු දැක්වීම පිළිබඳව සොයා බැලුවේ නැති වුණාට පුතාලා මේ වගේ ගානකදී මේ විදිහට හේතු දැක්වීමට පුරුදු වුණොත් ඔගලන්ට 10 11 පන්තියේදී ලේසි වෙනවා. ඒ හින්දා තමයි මම මෙහෙම දැම්මේ. තේරුණාද? y 130යි හේතුව ප්‍රතිමුඛ කෝණ 130 80ක නෑ. ඒකට හේතුව සරල රේඛාව මත තියෙන බද්ධ කෝණ. ඒ අනුව x 50යි. 50 වුණාම විසෙත් 50යි. ඔව් කියන්න. සර් ඔය x එකතු කිරීම අංශක 130යි සමානයි 180යි කියලා ගත්තේ. එතන සර් x එකතු කිරීම අංශක 130යි කියලා ගත්තේ කොහොමද? ඒ පුතා සරල රේඛාව මත පිටින බද්ධ කෝණනේ මෙතන. දැන් මේ සරල රේඛාවනේ මේ සරල රේඛාවට අනේ ටිකක් ඇද වුණා. මේකේ මෙතන දැන් තියෙනවනේ පුතේ මේ සරල රේඛාවනේ. මේ සරල රේඛාව. මේ සරල රේඛාව මත පිටින මේ බද්ධ කෝණවල අයික් එක කීයද? මේ දෙන්නගේ මේකතුව කීයද? හරිනේ එහෙමනම් පුතේ අපි බලමු කොහොමද මේක අභ්‍යාසයේ තියෙන්නේ කියලා අපි පොතට යමු බලන්න ආයි පෙළ පොතට යමු ඔන්න සර් ඔව් කියන්න පොඩ්ඩක් අර කලින් තියපු අදපු විදිය පොඩ්ඩක් දාගන්නද පොඩ්ඩක් ලියාගන්න ලියාගන්න බැරි වුණාද ඔව් සර් වේගෙන් කරන්නවද දැන් ආ ඉක්මන් කරා හරි සර් thank you හරි එහෙමනම් ඔන්න බලමු කොහොමද අපිට මේකේ පෙළ පොතේ සඳහන් ඔයගොල්ලෝ අච්චු පොතේ මේ පාඩමට අදාළව අභ්‍යාසය අපි බලමු මේ තියෙන්නේ 3 4 අභ්‍යාසය ඒක අපි homework එකට තියාගමු ආ මේක හෝම්වර්ක් එක. ගෙදර වැඩ කියලා එක තියාගන්න. 3 4 අභ්‍යාසය. පැහැදිලි? එක තියාගන්න. ඔසේ. සර් 3 4 අභ්‍යාසය නේද හෝම්වර්ක්? 3 4 අභ්‍යාසය හෝම්වර්ක් එකට තියාගන්න. හරි. එහෙනම් මේ පාඩම තුල අපි ඉගෙන ගත්ත කරුණු පොඩ්ඩක් සාරාංශගත කරොත් එහෙම මොනවද ඉගෙන ගත්තේ? හිතට ගන්න බලන්න මතක් කරගන්න අනුපූරක කෝණ කෝණ පරිපූරක කෝණ පරිපූරක කෝණ බද්ධ කෝණ බද්ධ කෝණ ඊට පස්සේ බද්ධ කෝණ යුගලයක් වෙන්න තියෙන හේතු ලක්ෂණ අපි හඳුනාගත්තා සරල රේඛාවක් මත පීඩන බද්ධ කෝණ ලක්ෂයක් වටා කෝණවල එකතුව
අනිත්‍යක අවසානයේ අපි ඉගෙන ගත්තේ ප්‍රතිමුඛ ප්‍රතිමුඛ ඔන්නව පුතේ මතකයේ තියෙන්න ඕන දැන් මේක තව එකක් තමයි අපි මේ ජාමිතියේදී මේව මතක තියාගන්න හරිම ලේසි විදියක් තමයි දැන් ඔන්න පුතාලට දැන් මේව පුංචි උදාහරණයක් ගත්ත ගමන් මතක් වෙන්න ඕන අංශක 40යි අංශක 50යි මේ කෝණ දෙක කවුරුද තක්කාල මතක් වෙන අනුපූරක අනුපූරක කෝණ අනුපූරක අංශක 120යි අංශක 60යි මොන කෝණයකද පරිපූරක කෝණ ගුලයා අංශක 70 අනුපූරකේ කීයද අංශක 20 අංශක 20යි මම උත්තර දෙන්න ඕන අංශක 140 පරිපූරකේ කීයද අංශක 40 යම් බද්දපු යම් කෝණ යුගලයක් බද්ද කෝණ වෙන්න තිබිය යුතු ලක්ෂණ තුන මොකද්ද පොදු ශීර්ෂයක් තිබීම ඊට පස්සේ සරල රේඛාවක් මත පීඩන බද්ද කෝණ වල අයිති කීයද बाहु सरल रेखावाक मुका प्रतिमुख दवा ब्लैक बोर्ड का खादा कि ना चौक क्या लग गया ना चौक क्या ली वाला तबे तीन वाला चौक क्या ली वाली पीली कहाँ है देने ने ये चौक क्या ली तीनों होते में चाइनीज चौक के काट तीनों होगा लेकिन ये ना कुछ गुड़ पाल लह तबे टे बोर्ड का खादा का ना मेक अनागते तारी वाटी ना वो बोलो उनके पादां करने के ला තියෙන තමන් නිදහස් තැනක් හදාගන්න බෝඩ් එක එල්ලලා දැන් බ්ලැක් බෝඩ් එක කොහොමද හදන්නේ බ්ලැක් බෝඩ් එකක් ඉතින් පුළුවන් වදුබාසුන්නේ කෙනෙක්ට කියලා හරි නැත්නම් සමහර තැන්වල නම් ඉතින් ඉඳී ගන්නත් පුළුවන් සමහර නැත්නම් ඔය තියෙන දීනේ ඔය යක් මේ මොනවද මේ දී වලින්
දී පටි දෙක තුනක් එකතු කරලා තමයි පුංචි බෝඩ් එකක් හදා ගන්න පුළුවන් වැලිකඩ 16කින් නැදලා නේ අම්මා අන්න එතනදී අම්මා එතනදී දෙමව්පියන්ගේ පොඩි උදව්වක් ගන්න ඒගොල්ලන්ට කිව්වා මේගොල්ලෝ කරලා දෙයි ඕගොල්ලෝ මේ වගේ දේවල් කරනකොට ඒගොල්ලෝ උදව් කරනවා නිකම්ම ওই ටීවී එක බල බල කාලේ නාස්ති කරගන්නවට වඩා ඊට පස්සේ මොකද කරන්නේ බෝඩ් එක එල්ලලා චෝක් කැල්ල පැත්තකින් තියලා හරියන්නේ නැහැ මම මේ කියලා දුන්නු පාඩම් පාඩමෙන් පාඩමට ඕගොල්ලන්ට පුළුවන් තනියම කාට හරි ඉන්නවා කියලා හිතාගෙන උගන්වන්න පුතේ උගන්වන්න පෙළ පොත උදව් කරගෙන උගන්වන්න කියලා දෙන්න තේරුණාද තව කෙනෙකුට යමක් කියලා දෙනකොට Tamanට දැනුම හොඳට තහවුරු වෙනවා එතකොට ඔබට හිතන්න දකින්න හිත අර මනස විවෘත වෙනවා විවර වෙනවා අනිත් එක බ්ලැක් බෝඩ් එක පිටියේ නෙල්ලන්නේ බ්ලැක් බෝඩ් එක මේසුර තියාගෙන කරන්න බෑනේ එතකොට කම්මැලිකම අයින් වෙනවා ඇයි හිතගෙනනේ කරන්නේ එතකොට හිතගෙන කරනකොට ඕගොල්ලන්ට උනන්දු වෙනවා දැන් ඔය වෙලා තියෙන පොත අරගෙන ඕගොල්ලෝ මේසුරේ ඉඳගෙන පොතේ ලියනකොට කම්මැලිකම එනවා සමහර අයට හැමෝටම නෙවෙයි සමහර අය ඌකත් අරගෙන ඇඳ උඩට යනවා අපෝ ඒ පුරුදු නම් හදාගන්න එපා නේ අපි මේ ඇඳ උඩට ගිහිල්ලා පාඩම් කරන්න පොත් බලන්න පුරුදු වෙන්න එපා. අපි උසස් මනසක් තියෙන සත්තුනේ, මිනිස්සුයෝ, මිනිසුන්. එතකොට තිරිසන් සතාට වඩා අපි වෙනස්. තිරිසන් කියන්නේ අර එයාගේ ඔළුව මොලේ තියෙන්නේ පොළොවට සමාන්තරව තිරස්වති. මේ තිරස්වති නේද තමයි එයාගේ මොලේ වැඩ කර වර්ධනය වෙන එකේ එක හිතන්න දකින්න හැකියාව ගොඩ නැගෙන මාතෘ. අපි මිනිස්යාගේ මේ මොලේ සිරස්ව තියෙන්නේ අපි එහෙනම් අපිට තිරිසන් සතාට වඩා තියෙන වැඩි දින ප්‍රධානම සාධකය තමයි අපිට මේ හිතන්න දකින්න පුළුවන් යම නේද තිරිසන් සතුත් ඉන්නවා සමහර අය ටිකක් නේ ඊට වඩා අපිට හිතන්න දකින්න පුළුවන් එහෙනම් මුදම දේ තමයි බ්ලැක් බෝඩ් එකක් හදාගෙන මේ වගේ දේවල් දැන් පන්ති කාමරේ කරගන්න පුළුවන් ගේ. ගෙදර තමන්ගේ කාමරේ පන්ති කාමරේ කරගන්න. ස්කෝලේ ගියා වගේ තමයි. යාළුවෝ මිත්‍රයෝ කරගන්න පෙළ පොට්ටික. නේ? අපි දෙන උපදෙස් එක්ක ගියන්න ගමන. එතකොට හොඳ දුර ගමනක් යන්න පුළුවන් පුතේ. හරි. අපි එහෙමනම් ඊළඟට කතා කරන්න යන්නේ වැදගත්ම මාතෘකාව. එකිනෙකට වෙනස් මාතෘකා තමයි අපිට මේ ගණිත විෂය මුණ ගැහෙන්නේ. දැන් අපි ජ්‍යාමිතීය තේමාව යටතේ මාතෘකාවක් කතා කරලා දැන් අපි එනවා සංඛ්‍යා තේමාවට. ඔන්න බලන්න සංඛ්‍යා තේමාවට තමයි අපි එන්න හදන්නේ. ඊට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් ඒකේ ආරම්භය අරන් දෙන්න මෙන්න මෙහෙම. පුතාලා ගිහිලා තියෙනවා නේද ඔය දැන් අපි ගත්තොත් එහෙම අධ්‍යාපන චාරිකාහෙම යනකොට නැත්තම් විනෝද චාරිකාහෙම යනකොට සමහර වෙලාවට ඔයගලන්ට ජලාශයෙම දැකලා තියෙනවනේ නේ ජලාශයෙම බල්ලා තියෙනවා වැව් අමුණු මෙහෙම බල්ලා තියෙනවා නේද දැන් මේ ජලාශවල අපි ගමු මේ ජලාශයක් කියලා මම මේකේ මට පුළුවන් විදිහට මම පොඩි රූප රාමුවක් අඳිනවා හිතන්න අපි හිතමු මෙන්න මේම ජලාශයක් තියෙනවා කියලා නැත්නම් වැවක් තියෙනවා කියලා අපි හිතමු ඔන්න වැවක් තියෙනවා මේ වගේ නේ මේ කඳු බෑව් වලින් ඕම වට වෙලා මේ තියෙන්නේ වැව මේ තමයි වැවේ ජලය නේ ලස්සන වැවක් තියෙනවා නේ අන්න අපි හිතමු මේ කාන්දු අයින් පාස්කොලන් තියෙනවා හරි හරි දැන් මේ ජලාශයේ ඔගොලු දන්නවද මේ ජල මට්ටම පිළිබඳව නිතර සැලකිලිමත් වෙනවා මේ ජලාශයේ ජල මට්ටම
वैडी वेन ने मुकोद वेन ने दें बैबा का चालमात्र में वैडी वेन ने बैव बैम ते एक बाले पाना ये तो कोटे मुकोद क्या ने अभी जलाचे जले ने अभी वैभी जले वांडा ने वकीला मुकोद क्या ने मैं पितारे आवना पिता मैं ये तो कोटे मैं जलाचे चालमात्र में बालान ने सभी कर लेती है ना वो गुलो दान्दा में थी मैं परिमाण या मैं जलाशे जलमांत्र में बालान ने परिमाण या सभी कर लेती है ना ये परिमाण है मैं देख लेती है ना दो गुलो वो गंगा वाले वैव वाले ओसे देख लेती है ना ओ ये परिमाण है अभी तो मैं हरी मित्र मैं में परिमाण या सभी कर लेती है ना वही है ना එච්චර දුරට මේ යන්නේ නැහැ සමහරවිට අපි මෙතනට යන්න පුළුවන් විදිහට ඒක සකස් කරලා තියෙනවා මෙන්න මේ විදිහට දැන් මේ ඔය විදිහට එතනට යන්න පුළුවන් කියලා හිතමුකෝ එතකොට මේ පරිමාණය බොහෝ වෙලාවට සකස් කරලා තියෙන්නේ අපි යාගේ තව ගල සටහනක් ඇන්දොත් මේ විදිහට මේ තියන්නේ අපි මේ පරිමාණය කියලා එතකොට පුතේ මේකේ අන්න දැන් මම මේ මේ මේක තමයි මේ ඇඳලා තින්නේ හරි මේ පරිමාණේ ඔව් දැන් මේකේ කොහොමද ක්‍රමාංකණය කරලා තින්නේ මේක ක්‍රමාංකණය කරලා තින්නේ මෙන්න මෙහෙම අපි ගත්තොත් මේ लकुन නමුත් පුතේ අපි මේක මෙතන එකතු කිරීමක් නෙවෙයි මෙතන අපි කියන්නේ ධන කියලා ධන ඔයගොල්ලෝ ධන ඍණ සංඛ්‍යා ගැන ඉගෙන ගත්තනේ සංඛ්‍යා රේඛාවේදී ඔයගොල්ලෝ ධන ඍණ සංඛ්‍යා ගැන ඉගෙනගෙන තියෙනවනේ නේ මේ ධන එතකොට මේ ධන එක අපි හිතමු මෙතන තියෙන්නේ ධන දෙක මෙතන තියෙන්නේ ධන තුන පහලට ඉන්නේ මෙතන ඍණ එක ඍණ දෙක ඍණ තුන ඍණ දෙක ඍණ තුන ওই විදිහට තමයි මේ පරිමාණය තියෙන්නේ අපි හිතමු දැන් මේ මොහොතේදී ජලාශයේ දැන් මේ ටික පේන්නේ නැහනේ ඔන්න දැන් අපි මේ වාරිමාර්ග ඉංජිනේරුතුමා ඇවිල්ලා ජලාශයේ ජල මට්ටම බලනකොට මෙතන පරිමාණය පේන්න තියෙන්නේ පුතේ අපි හිතමු ධන තුන කියලා ධන තුන තමයි දැන් මෙතන ජලාශයේ ජල මට්ටම තියෙන්නේ එතකොට මෙතනින් කියවෙන sannivedanaye වෙන්නේ කුමක්ද? එයා මොකද්ද එතකොට එතනින් තේරුම් ගන්න. එයා තේරුම් ගන්නේ සාමාන්‍ය ජල මට්ටමට වඩා සාමාන්‍ය ජල මට්ටම කියන්නේ පුතේ බිඳුව. සාමාන්‍ය ජල මට්ටම කියන්නේ බිඳුව. සාමාන්‍යයෙන් වහින්නෙත් නෑ. ඒ කියන්නේ පායන්නෙත් නෑ සාමාන්‍ය සාමාන්‍ය මට්ටම ඒගොල්ලෝ නිර්ණායකමත් කොළඹ සාමාන්‍ය ජල මට්ටම බිඳුව කියලා ගත්තාම මෙතන දැන් ධන තුන කියන පාඨාංකයේ තුල ප්‍රකාශ වෙන්නේ සාමාන්‍ය ජල මට්ටමට වඩා ජලාශයේ ජල මට්ටම වැඩි වෙලා වැඩිවීමක් අර පුතා කිව්වා වගේ වැඩිවීමක් වෙලා කොච්චරක් වැඩි වෙලාද ඒකක 3ක් ඒකක 3ක් සමහර වෙලාවට 1 සෙන්ටිමීටර වෙන්න පුළුවන් නේ 3ක් ඒකක 3කින් ජලාශයේ ජල මට්ටම සාමාන්‍ය ජල මට්ටමට වඩා වැඩි වෙ වැඩි වෙලා ඒක තමයි මේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන්නේ එතකොට මේ ධන වලින් කියන්නේ වැඩිවීම දැක්කද වැඩිවීම ඒ වගේම අපි හිතමු දැන් මෙහෙම වුණා කියලා ඔන්න දැන් පායන කාලයක් මැදින්නේ දැන් පායන
ආයන කොට මොකද වෙන්නේ ඔන්න ජලාශයේ ජල මට්ටම බලන්න මේ බලන් ඉඳෙති ඉඳෙන ඇති අම්බේ ජලාශයේ ජල මට්ටම මොකද වෙන්නේ ඔන්න හිඳිලා යනවා ආ ඒ වෙලාවේ අර ආ මාළුවෝ මාළුවෝ මොකද කරන්නේ ආ තමන්ගේ ජීවිතයයි මරණයයි අතර ලොකු තරංගයක් දෙන්නේ නේද මාළු පැටව මාළුව සටන අර සටනක් දෙන්නේ ඒ සටන වෙලාවේ අපේ අය ගිහිල්ලා බිලි පිට දාගෙන ඉන්නවා නේද අපේ අය වෙලාවට ගිහිල්ලා බිලි පිට දාගෙන ගිහිල්ලා නැත්තම් මොකක් හරි දැලක් දාලා අර මරණයයි සටනයි අතර ඉන්න එක්කෙනාව හේලින්ම අල්ල ගන්නවා ඒ වෙන කතාවක් නේද එතකොට දැන් මෙතන අපි ගත්තොත් එහෙම ඔන්න දැන් මේකේ ජල මට්ටම බැලුවොත් දැන් ජල මට්ටම තියෙන්නේ ඍණ 3 ඍණ 3 දැන් ජල මට්ටම ඍණ 3 මොකද්ද දැන් මෙතනින් ප්‍රකාශ වෙන්නේ සාමාන්‍ය ජල මට්ටමට වැඩිය අඩුවීම ප්‍රධාන වශයෙන් ඍණින්ද අඩුවීම අඩුවීම කොතන ඉඳන්ද සාමාන්‍ය ජල මට්ටමට වඩා අඩුයි සාමාන්‍ය ජල මට්ටමට වඩා අඩුයි ඒකක කීයකින් අඩුද ඒකක 3කින් අඩුයි සාමාන්‍ය ජල මට්ටමට වඩා ඒකක 3කින් අඩුයි දැක්කද ඒකක 3කින් අඩුයි එහෙනම් මෙතනින් ඍණ කියන්නේ අඩුවීම ධන කියන්නේ වැඩිවීම ඍණ කියන්නේ අඩුවීමක් ධන කියන්නේ වැඩිවීමක් අපි ඕක දිශාවක් කියලා හඳුන්වන්න පුළුවන් ඩිරෙක්ෂන් එකක් දිශාවක් මේ දිශාවක් වෙන්න අඩු වැඩි දිශාවක් වම දකුණ දිශාව නේද එතකොට දිශාව තමයි ඍණ ධන වලින් නිරූපණය වෙන්නේ දැන් දිශාව කිව්ව ගමන් ඔයගලට මතක් වෙන්නේ ආ උපුල්ලි ළඟ නැවෙගින් දම්මිනිතිත බලාවරයි उतुर नैगनीर वे मतलब दिशा तमाय नमुत मेतन दिशा वक सम्मते आके कगत्ता में सामान्य जल मट्ट मत्ते कगत्ता में ये ले आया मक सा पहले आया मा ने डिरेक्शन ने का यह मनन दिशा वकुई प्रमाणे कुई तमाय मेतन निरूपणे वे दिशा वक निरूपणे वे नो प्रमाणे आक निरूपणे वे नो දිශාවක් සහ විශාලත්වයක් දිශාවක් සහ විශාලත්වයක් නිරූපණය කරන මෙවැනි සංඛ්‍යා මෙවැනි සංඛ්‍යා අපි හඳුන්වන්නේ දුවේ පුතේ ගණිතයේ මොනවා කියලාද සදිශ සංඛ්‍යා මොනවද අපි ඒවා හඳුන්වන්නේ කොහොමද සදිශ සංඛ්‍යා සා දිශ සංඛ්‍යා කියලා තමයි අපි හඳුන්වන්නේ. Directed numbers. සදිශ සංඛ්‍යා. මොනවද සදිශ සංඛ්‍යා කියන්නේ? තව පැහැදිලි කරොත් දිශාවක් සහ විශාලත්වයක් නිරූපණය කරන සංඛ්‍යා. දිශාවක් සහ විශාලත්වයක් නිරූපණය කරන සංඛ්‍යා තමයි සදිශ සංඛ්‍යා කියලා අපි හඳුන්වන්නේ. එතකොට සදිශ සංඛ්‍යාවල ධන ඍණ ලකුණ යෙදෙනවා අඩු කිරීම එකතු කිරීම නෙවෙයි අඩු කිරීම එකතු කිරීමත් ওই ලකුණු දෙකම තමයි යෙදෙන්නේ ඒවා අපි හඳුන්වන්නේ ගණිත කර්ම කියලා ධන ලකුණ දාන්න ඕනේ ඔව් ධන ලකුණ දැම්මේ නැති වුණොත් අපි එතන තීරණය කරන්නේ ධන කියලා තමයි දැම්මේ නැති වුණාට වැරදක් නැහැ හැබැයි ඍණ ලකුණ නම් දාන්න ඕන නේද නැත්තම් කොහොමද මෙයාව ඍණ කියලා දන්නේ එහිදී විශේෂයෙන් සදිශ සංඛ්‍යා ලියනකොට මේ ධන ඍණ දාන්න පුතේ ධන ඍණ දාන්න. එතකොට අපිට එතන දිශාව නිරූපණය වෙනවනේ මෙතන දැම්මේ නැහැ කියලා ධන ලකුණ අපි ඒක ගන්නේ ධන කියලා තමයි ඒක සම්මතය ඍණ නම් දාන්නම ඕන අනිවාර්යයි. හරිනේ. තව එකක් තමයි මේ ඔය සමහරලා දැකලා තිනෝනේ නියුන් සහෝදරයෝ ඉන්නවා. නේ? දැන් මෙතනත් ඉන්නවා ඇති. එතකොට සමහර වෙලාවට දෙන්න එකවර අඳුර ගන්න අමාරුයි. ඒ වගේ සදිශ සංඛ්‍යාත් එක්කම ඉන්න තව නියුන් සහෝදරයෝ. ඒ විදියම එක්කෙනේ. ඒගොල්ලෝ තමයි නිකිල කියන්නේ. අහලා තියෙනවද අපි හයේදී කතා කරන්නේ?
නිකිල ධන නිකිල අන්න හරි නිකිල දැන් නිකිල වල අපට තව පොඩ්ඩක් දෙන්නකෝ නිකිල වල පුතේ තියෙනවා ධන ඍණ යෙදෙනවා නිකිල වල ධන ඍණ යෙදෙනවා දැන් පුතේ ධන ලකුණ ඍණ ලකුණ යෙදෙනවා හැබැයි දැන් අපි සංඛ්‍යා රේඛාවක දැන් නිකිල ඇත්තටම ගොඩ නැගින්නේ මෙහෙමනේ ඔන්න හොඳට අහගෙන ඉන්න ප්‍රශ්න කරන්න තේරුම් නැති වුණොත් අපි දැන් සංඛ්‍යා රේඛාවක් ගත්තාම මේ සංඛ්‍යා රේඛාවේ පුතාලා දන්නවා අපි දැන් මෙතන බිංදුව ලකුණු කරාම පුතේ මේ බිංදුවට වැඩි සංඛ්‍යාව අපි හඳුන්වන්නේ ධන සංඛ්‍යාව කියලානේ බිංදුවට වැඩි සංඛ්‍යාව ධන සංඛ්‍යාව එතකොට මේ ධන පූර්ණ සංඛ්‍යාව මේ ධන පූර්ණ සංඛ්‍යාව වලට තමයි අපි කියන්නේ ධන නිකිල කියලා ධන නිකිල ධන පූර්ණ සංඛ්‍යාව ඒක අපි ධන නිකිල කියලා ගන්නවා බිංදුවට අඩු සංඛ්‍යාව ඒව අපි හඳුන්වන්නේ ඍණ නිකිල කියලා ඍණ නිකිල ඍණ නිකිල ඇත්තටම මේක මේ ඍණ සංඛ්‍යාව හඳුනගත්තේ අපි දැන් ඔගොල්ලෝ අඩු කරනකොට වැඩි එකකින් අඩු එක්කෙනෙක් අඩු කරන්නනේ පුරුදු වෙලා ඉන්නේ දැන් තුනෙන් එකක් අඩු කරන්න දන්නවා එතකොට දෙකයි පහෙන් හතරක් අපි පහෙන් හතරක් අඩු කරොත් එකයි වැඩි එකකින් අඩු එකක් අඩු කරොත් හැබැයි අඩු එකකින් වැඩි එකක් අඩු කරොත් මොකද වෙන්නේ අඩු එකකින් වැඩි එකක් අඩු කරොත් අන්න අපිට මේ ධන සංඛ්‍යා වලින් උත්තරේ ලියන්න බෑ එතකොට තමයි පුතේ බිංදුවට අඩු සංඛ්‍යා ගැන අන්න ගණිතඥ හොයන්න ගත්තේ බිඳුවට අඩු සංඛ්‍යා සම්මතයට ඉන්නේ එතකොට. එතන අඩු එකකින් වැඩි එකක් අඩු වෙනකොට පුතේ ඉන්නේ ඍණාගය. එතකොට ඍණ දෙක ඍණ නිකිලය. ඍණ නිකිල කියන්නේ ඍණ පූර්ණ සංඛ්‍යාවක්. නේ අන්න එහෙමයි. ඒකේ ධන ඍණ වලින් කියන්නේ දිශාවක් ගැන නෙමෙයි. ඒකේ ධන ඍණ වලින් කියන්නේ දිශාවක් ගැන නෙවෙයි. ඒකේ සංඛ්‍යාවේ තියෙන ලකුණ තමයි ධන ඍණ. මෙතන ධන ඍණ වලින් කියන්නේ දිශාවක් ගැන. දැන් මෙතන පෙවුණානේ ධන ඍණ ආවේ වැඩි අඩු ඉහළ පහළ ඉහළ පහළ අන්න එහෙම පැහැදිලිද මං කියපු එක මම මෙතන නිකිලක් ගත්තේ ඕගොල්ලෝ නැත්තම් පටලව ගන්න හින්දා නිකිලවලදි ධන ඍණ යෙදෙනවා සදිශ සංඛ්‍යාවලදි ධන ඍණ යෙදෙනවා නිකිලවල ධන ඍණ යෙදෙන්නේ සංඛ්‍යාවේ ලකුණ මේකේ තියෙන්නේ දිශාව තව මම හොඳ උදාහරණයක් අරන් පෙන්නන්නම් කොන්න ඔන්න අපි තව උදාහරණයක් ගමු ඔන්න ජලාශය දැන් මම අයින් කරා හරිද මම තව උදාහරණයක් ගන්නම් ඔන්න ඔන්න මම අඳිනවා රූපයක් බලන්න අඳුරන එක්කෙනෙක්ද කියලා ඔයගොල්ලෝ දන්න අඳුරන එක්කෙනෙක්ද කියලා බලන්න මට චිත්‍ර අඳින්න බෑ මම මේ කාටුන් එකක් අඳිනවන්න ලස්සන නම් කියන්න ඒකට මම ආයි මේ වගේ වඳින්න පුරුදු වෙන්න පටන් ගන්න අපි අඳවන්න ඔයගොල්ලන්ගේ යාළුවෙක් අන්තික සාක්කුවේ දාගෙන ඉන්නේ ආ ලස්සනයි නේද මට චිත්‍ර අඳින්න පුළුවන් ලස්සනයි සර් මාරයි ඒක නම් ඉතින් මුන්ද යන්න අර දෙයන්න ඕන්ටි ටෝකි හරි හරි දැන් මෙයාට නමක් දාමු අපි ඉක්මනට නමක් දාමු මගේ නම දාන්න එපා නමක් දාමු කියන්න සුනිමල් 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 අපි හිටමු රාජ්‍ය සේවකෙක් නෙවෙයි සුනිමල් අපි හිටමු යා බිස්නස් කරන කෙනෙක් ව්‍යාපාරය මෙයා ඔව් කවුද කතා කරේ කියන්න අදහස මොකද්ද ආ සුනිමල් යා අඹ බිස්නස් කරන්නේ අඹ එයා අඹ ගෙඩියක් ගන්නවා පුතේ අඹ ගහේ නෙවෙයි අඹ ගහේ අයිති එක්කෙනාගෙන් අඹ ගෙඩියක් ගන්නේ රුපියල් 5ට කොලේ පිටින් නේ ඊට පස්සේ මෙයා මොකද කරන්නේ
මේ අඹගෙඩිය හොඳට අඹගෙඩිය මේ මම එක මේ අඹගෙඩිය දැනට ගත්තා මෙයා මේ අඹගෙඩිය විකුණන්නේ අපි හිතමු එතකොට කොලේ ගලවලා ලස්සට ඉටි කොලයක් ගහලා ෆිෂ් මැංගෝ කියලා ගහලා නේද දන්නවනේ ෆුඩ් සිටි වල තියෙන්නේ ලස්සට අඹ උතලා රුපියල් අපි හිතමු 10ට විකුණන්නේ කියලාද විකුණන්නේ රුපියල් 10ට මේ සෑයි වරෙන්නේ කියලාද සර් අඹද නෑ සර් පන්තිය තාම මම මේ අඹ බිස්නස් එකේ ඉන්නේ ඇයි වට බඩගිනි වෙලාද නෑ සර් එන මොකද දැන් සර් අපි ස්කෝලේ නැමේ කාලේට මීටින් එකක් තියනවා කිව්වා මේක පොඩ්ඩක් පස්සෙ මීටින් එක පස්සේ යන්නේ මීට පස්සේ දැනගමු ඔව් විනාඩියක් දෙන්න පුතාට මෙහෙමයි පුතාට අත්‍යවශ්‍ය කාරණාවක් නම් යන්න පුතේයා මම මේ වීඩියෝට කිව්වේ ඔයාට දැන් මෙහෙමයි මේක දැනගෙන අහගෙන හිටියොත් මම මේ ඇත්තටම මේ උදාහරණ අරගෙන පුතේ ඔයගලට හේතු ගන්නන්න හදන්නේ සදිස සංඛ්‍යා කියන්නේ හරි ප්‍රායෝගිකව භාවිතා වෙන සංඛ්‍යා වර්ගයක් මේක ප්‍රැක්ටිකල් නම්බර්ස් මේවා ප්‍රායෝගිකව අපේ දිනදා ජීවිතේ අපි මේ මේ සංඛ්‍යා වර්ගේ භාවිතා වෙනවා හැබැයි ওই නම දන්නේ නැහැ ඒ භාවිතාව පිළිබඳව තමයි මම මේ ඔබට පුළුවන් තරම් හේතු ගන්නන්න හදන්නේ තේරුණාද ඉතින් ඔයාලට මේකේ වටිනාකම දැනෙනවා නම් අතනත් බාධාවක් නැත්තම් ඒ තීරණේ ඔබ සතුයි මට කියන්න බෑ right ගන්නේ රුපියල් 5ට විකුණන්නේ රුපියල් 10ට සුනිමල් එතකොට සුනිමල්ට ලාභයක්ද අලාභයක්ද ලැබෙන්නේ ලාභයක් ලාභයක් ලැබෙන්නේ ලාභේ කීයද රුපියල් उदाहरण අඹගෙඩිය පැත්තක් කුණු වෙලා හරි මොකක් හරි අපි හිතමුකෝ එයාගේ මේක හරියට මේ මේක හරියට මේ ගත්ත විදිහටම මේක අපි හිතමු මේක පැත්ත නරක් වෙලා හරි කියලා හිතමුකෝ දැන් මෙයා මේක විකුණන්න පුළුවන් වේද මෙයාට රුපියල් 5ටම විකුණන්න බැහැ මෙයාට මේක රුපියල් 5ටම විකුණ ගන්න බැහැ එතකොට මොකද වෙන්නේ මෙයා ඉතින් මේක රුපියල් 2කට විකුණුවා. ඔය ෆුඩ් සිටි වල සමහර වෙලා දැකලා ඇති නේද? ඔය සමහර පළතුරු එහෙම කෑලි කපලා කපලා හදලා පාර්සල් හදලා තියෙන විකුණන්නනේ. එහෙමත් තියෙනවා නේද? දැකලා තියෙනවනේ නේ. ඉතින් අපි දන්නේ නැහැ නේ ඒ වගේ කොහොමද නරක් වෙලා තිබුණු ඒවා අයින් කරලා හදපුවද කියලා නේ. ඒ වගේ සුනිමලුත් ඉතින් මේකේ පැත්තක් අපිටම සුද්ධ කරලා අයින් කරලා ඔන්න රුපියල් 2කට වික්කා කොහොමයි. මනකල්පිත කතාවක්. ඉතින් මේකේ දැන් මොකද වෙන්නේ සුනිමල්ට ලාභයක්ද අලාභයක්ද අලාභයක් අලාභයක් වෙන්නේ අලාභේ කීයද රුපියල් 3යි 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 ඔන්න පුතේ ලාභය රුපියල් 5යි මෙතන අලාභය රුපියල් 3යි දැන් ඔබ බලන්න මට පුළුවන් මේ ලාභය අලාභය සදිශ සංඛ්‍යාවකින් නිරූපණය කරන්න ලාභයක් නේ ලාභයක් නම් ධන ධන පහයි අලාභය දැන් ඔයගොල්ලෝ දන්න අලාභය ඍණ 3යි ඍණ 3යි ඍණ 3 මෙයාගේ ලාභය ධන පහයි ලාභය කියලා කියන්න ඕනේ නැහැ එතකොට මෙයාට වැඩිපුර ලැබු මෙයාට මේ ව්‍යාපාරයෙන් ලැබුණු වාසිය ධන පහයි ධන නම් ලාභය කොච්චරද රුපියල් 5ක් වැඩිපුර ලැබිලා මෙයාට මේ ව්‍යාපාරයෙන් අත්ුනේ ඍණ 3 මේ අඹ බිස්නස් එකේ ඍණ නම් අලාභයි කීයක්ද රුපියල් 3ක් අඩු වෙලා අලාභය රුපියල් 3යි එතන දිශාවක් ගැන කියවෙන්නේ ලාභ අලාභ ඉහළ පහළ අඩු වැඩි වම දකුණ දැන් ඔයගලන්ට පුළුවන් ගෙදර පාර කිට්ටුව නම් පාර යන වාහන ගණන් කරන්න කොහොමද දකුණු අත පැත්තට යන වාහන අපි ගන්නවා ධන කියලා නේ දැන් ඔන්න පාරක් තියෙනවා මා කුංචි කාලේ ওই වැඩේ කරා පාර ළඟට වෙලා පාර ළඟට කියන්නේ පාර අනතුරක් වෙන්නේ නැති වෙන්න අපි දැන් මේ පැත්ත හිටමු මේ තින්නේ දකුණු අත පැත්ත මේ වම් පැත්ත කියලා අපි ලකුණු කරගමු
දකුණු අත පැත්තට යන වාහන ධන කියලා ගන්න වම් අත පැත්තට ගන්න වාහන ඍණ කියලා ගන්න. ඉතින් දකුණු අත පැත්තට වාහන කීයක් යනවද? එහෙනම් ධන ඕන අපි තුමු 10ක් ගියා පැයක් තුල. මේ පැත්තට 3යි ගියේ ඍණ 3යි. මේ මේ ධන ඍණ. ඒතර ධන කියන්නේ වම් දකුණ ඍණ කියන්නේ වම. එහෙම ගන්න පුළුවන්. එහෙම කියලා ඔයගොල්ලෝ අර මාච් පාස් කරනකොට වම් දකුණ ධන ඍණ ධන ඍණ ධන ඍණ ගායන්නේ නැහැ. වම දකුණ මෙතනදී අපි මේ සංඛ්‍යාවකින් පෙන්නන හින්දා ওই විදිහට මේ විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා ඕන්න ඕක තමයි පුතේ තේරුම් ගන්න ඕනේ පැහැදිලිද ඇයිද ඉන්නවද පා වෙලාද ඈ නෑ සර් නෑ සර් කීප උදාහරණ ටික පැහැදිලි වුණාද ඔව් සර් ඔව් සර් ඔව් සර් ඔව් සර් අවශ්‍යයි ලබන සතියේ සටහනක් ලියමු තවත් මම උදාහරණ ඕගලට ගොඩක් දේවල් එකතු කරන්න ඕගොල්ලෝ තව උදාහරණ මේක එකතු කරගන්න දැන් ඔයගලට හිතට මතක් වුණානේ දැන් තේරුණානේ මේ කියන්නේ මොනවද ඕගොල්ලෝ දැන් උදාහරණ හොයන්න මේවා ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා පිළිබඳ හොඳට හොයලා බලන්න හොඳට හොයලා ඕගොල්ලොත් හොඳට සන්නද්ධ වෙලා එන්න අපි එකතු වෙලා ලබන සතියේ සදිශ සංඛ්‍යා ගැන තවත් කතා කරමු හැබැයි මම මේ හතේ පන්තියේ පාඩම තමයි මේ මතක් කරේ. හතේදී සදි සංඛ්‍යා කරා නේද? ආ ඕ. දැන් මේ පුනරීක්ෂණ අභ්‍යාස කරන්නද? දැන් පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න පුළුවන්. හරි. ලබන සතියේ වෙලාවටම තියන්නේ. මම සමහර වෙලාවට ආගන්න ලබන සතියේට මුණ ගැහෙන්න ඉස්සෙල්ලා අපි තව දවසක් කොහොමරි මේක මේ පොඩ්ඩක් කතා කරමු. මම පුංචි වෙලාවක් හම්බුනොත් WhatsApp group එකට දාන්නම් ඒ වෙලාව සමහරට උදේ වරුවද හවස වරුවද කියන්න බෑ ඒ මොනොත් පුතාලට පුළුවන් පුළුවන් ඇයට සම්බන්ධ වෙන්න අනිත් ඇයට මම ඒක රෙකෝඩින් එක දාන්නම් අපි මේක මේ පුංචි කොටසක් තියෙන්නේ අපි මේ පාඩමත් මේ ගමන සති දිස්සල ඉවර කරගන්න බලමු හරි එළ පොත හොඳට බලන්න හරි සර් මම ලීව් එකක් දුන්නේ හරි ලීව් එක රෙකෝඩින් එක සර් පළවෙනි පාඩමේ රෙකෝඩින් එක චුට්ටක් දානවද පළවෙනි සංඛ්‍යා රටා පාඩමනේ ඔව් සර් ඇයි වාට මේ හිටියේ නැද්ද නෑ සර් අලුතෙන් සම්බන්ධ වුණාද පුතා ඔව් පරිණිතිය පාඩමේ නම් සම්බන්ධ වුණේ සර් ආ ඔයා මට WhatsApp message එකක් දාලා තියෙන මම දාන්න රෙකෝඩින් එක හා හා සර් නැත්නම් මගේ YouTube channel එකට ගිහිල්ලා ඒකෙන් ගන්නත් පුළුවන් එතන ලින්ක් එක ගිහින් එතන බලලා ඒ අදාළ පාඩම හොයලා ගන්න පුළුවන්. හරි? හරි සර්. Thank you sir. අමතර පන්තියෝ. තී දිනක දානව නැස දෙකමාරෙන් පස්සේ දානවද? දෙකමාරෙන් පස්සේ. හා. ඔව් සර් ඉස්කෝල ඔන්ලයින් දාලා. ආ හා හා හා. මම බලන්නම්. හරි? හරි සර්. Thank you. හරි.